ඒකනේ ලොකු හමු. දන්නෙම නැතුව ලොකු වුණා. දන්නෙම නැතුව කොහොමද බන් ලොකු වෙන්නේ කඩයක්? කඩයක් ලොකු වෙන රහස දන්නේ ඒක කරන මිනිහා විතරයි. එහෙමයි එහෙමයි. ලොකු හමු ආවේ. මම උඹ ඉන්නව දැකලා නතර වුණේ. උඹේ බිස්නස් සරු එකේ මේ වෙනදාම හරියට කරපංකෝ දානිය. දැන් නම් ටිකක් සරුයි තමයි ලොකු හමු. බාපේ බේකරියෙන් ගන්න බඩු වලට නියම වෙලාවට ගෙවන්නේ නැහැ කියලා කියන්නේ. අපි මේ 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 මම අපේ කඩෙන් හාමුගේ බේකරියෙන් ගන්න පාන් රාත්තලේ ඉඳලා ගල් බනිස දක්වා මම නූලට තිතට බේරනවා. හරි හරි උඹ ගෙවන බව මන් දන්නවා. ඒත් නේ පහුගිය ටිකේ ඒක හරියට වෙලා නැහැ. පහුගිය ටිකේ මම හරියට ගෙව්වා වගේ මතකයි. කවුද ලොකුවම කිව්වේ සේදිරිසාද? උමේ පහුගිය සුමානේ ණය පොත අරන් ආවා. ඒකේ වැඩිපුර තියෙන්නේ උඹේ නම. වෙන්න බෑ ලොකුවම. අර අපේ ගෑණිට භූතය ගහපු වෙලාව නම් ඔය ටික දවසක් අතපස වුණා. හැබැයි ඊට පස්සේ මං ගානර නූලට බේරලා තියෙනවා. හැබැයි ලොකුවම ඔය සේදිරිසාගෙන් පරිස්සම් වෙන්න. ඇයි? ඌට සල්ලිය බාගේ අත ගන්න දෙන්න නරකයි. ඌ දැන් අලුත් අලුත් බඩු ගන්නවා. ඊයේ ඌගේ පුතාට අලුතෙන් සපතු දෙකක් අරන් දීලා රුපියල් 3000කටත් වැඩි. මං අනේ කොහේ තියෙන සල්ලියක්ද? ඌ මගේ කඩෙන් ගන්නෙත් නැහැ නේ පොතට.